කණ්ඩායම් දෙකක් තියෙනවනේ. එක කණ්ඩායමක් අයින් කරලා ගෝලයක් ගන්න දුන්නාම මේක තමයි වෙන්නේ. මට මට වැඩක් නැහැ. අනිත් එකනේ රෙඩ් කාඩ් පෙන්නනවද, ජෙලෝ කාඩ් පෙන්නනවද කියලා. මොතේ දින ඉලවරණ ශාලාවේදී ක්‍රීඩා අමාත්‍යවරයාගේ නියෝගයක් ඇවිල්ලා තියෙනවා. මාව නැත්නම් ඉවත් කරන්න කියලා. කොමන හේතුවර කියලා මට කියලා නැහැ. මේක ක්‍රීඩාවට ක්‍රීඩා අමාත්‍යවරයා අතපෑම බලාත්කාරයෙන් මේ බලපෑම් කිරීම ඉතාම නිඳිත වැඩක්. කිසිම කෙනෙක් මේක අනුමත කරන්නේ නැහැ. නිලවරණ ශාලාවේ තුල ඡන්දදායකයෙක්ව ඉලියට දානවා කියන මානව ඉලිකම් මූලික යුක්ති ධර්මයේ ඔක්කොම කඩ කරලා තියෙන්නේ. මේ වගේ ඇමතිලා තම තමන්ට ඕන කට්ටියව ගෙනල්ලා වාඩි වෙන්න මෙම විනාශ කරන්න මේ මෙච්චර ජනගහනයක් තියෙන අපේ ගොඩක් කට්ටිය අවලංගු කරා. ඒ වගේම මේ ඇත්තටම නිඳිත ඒ කියන්නේ ක්‍රීඩාවට සමබරව කණ්ඩායම් දෙකක් තියෙනවා. එක කණ්ඩායමක් අයින් කරලා ගෝලයක් ගන්න දුන්නාම මේක තමයි වෙන්නේ. මේක නම් ක්‍රීඩාව ඕනේ ඇමතිවරුන්ට මේ රටේ ක්‍රීඩා පරිපාලනය කරන කට්ටියට. ඒක කරගෙන යන්න අපි බලමු. අපිට නීතිය පීඨයක් තියෙනවා. මොකද මේක අධිකරණයේ මගින් ආපු නියෝගයක් මේ නිලවරණය. මිනිස්සු එක්ක කිසිම අයංකම් දීමක් නැතුව කොහොමද මේ අන්තිම මොහොතේදී එහෙම ගෙද මේ ශාලාවෙ එළියට දාන්නේ? එහෙම ඊළඟ පිට අනිවාර්යම අධිකරණ ක්‍රියාමාර්ගයට කියලා අධිකරණේ ෆ්‍රී හිට් එකක් ගන්න තුන. ෆ්‍රී හිට් එක තමයි. ඕන් ෆ්‍රී හිට් එක ගන්න මේ. එකපැත්ත ෆ්‍රී හිට් එක කියන්නේ ඒකනේ කට්ටියම නැතුව ගන්න දීලා තියෙන්නේ. කවුරුත් නැතුව ගන්න තියෙන. එහෙනම් මේක අපි මේ වගේ නින්දිත මූල ධර්මයෙන් නැතු වැඩක් කරයි අවසන් මොහොතේ කල් දෙක දවස් දෙකක් කලින් හරි දීලා තිබ්බනම් මටත් අයිතියක් තියෙන අභියෝගය කරන්න මටත් අයිතියක් තියෙනවා උසාවියට යන්න මටත් නීතිය පිහිටක් අවශ්‍යයි. මේ සම්පූර්ණ මූලධර්ම ඔක්කොම කඩලා තියෙන්නේ. ඒ නිසා මාස පහකින් නෙමෙයි අපි සඳුදා අඟහරුවාද දිනවල අපි නීතිය පිහිටවලා යනවා. මොකද මේ නිමිය රටේ නීති අධිකරණයේ ස්වාධීනයි තවමත් හොඳ තීන්දුව දීලා තියෙනවා. බෞද්ධ දවසේ එක අපි දෙකෙන් දේශපාලනේ හිටපු ජනාධිපතිතුමාට දුන්න තීන්දුව අපි මතකයි. ඒ නිසා අපි විශ්වාස කරනවා නියම නීතිය, නියම ධර්මය, නියම යුක්තිය අපිට හම්බෙයි කියලා ඉදිරි දවස් දෙක තුන ඇතුළත. ඇතර මට සතුටුයි 2015දී මම අනුරාධපුර සභාපති කරන්න කටයුතු කරා. 2021දී UL ජස්වර සභාපති කරන්න කටයුතු කරා. දැන් 2023දී JC රංගාව සභාපති වෙන්න කටයුතු කරා. හැබැයි කවුරු සභාපති වුණත් වැරදි කෙරුවොත් මං එදාට විරුද්ධව ඉන්න මට බලලෝභය තණ්හාව සභාපති වීමේ උවමනාවක් නැහැ. පාපන්දුවට වැරදි කරන්නේ කවුද? ඔහුට විරුද්ධව මං නැගී සිටිනවා. නෑ නෑ එහෙම නෙමෙයි. අපේ සහයෝගය හරි වැදගත්. මගේ සහයෝගය මට හිතන්නේ වැදගත් කියලා. කරලා මම ඉඳන් මෙතුමා ගාපු යුනිට් එකෙන් තමයි ඉන්වෙස්ටිගේට් කරේ. ඒකට ඉන්ස්ට්‍රක්ෂන් දුන්නේ මම නෙමෙයි. ඒක දුන්නේ මහින්දානන්ද මෙතුමාලා ඉන්න කාලේ තමයි ඉන්වෙස්ටිගේෂන් එක පටන් ගත්තේ. ඒක ඉන්ස්ට්‍රක්ෂන් දුන්නේ කෝප් එක. ඒතර ඔබතුමා කියනවනේ ජස්වරම් තුමාගේ ආණ්ඩුව ඕන. ඇත්තටම එතුමාට කිසිම ප්‍රශ්නයක් නැහැ. මමට ඒක අනුරේ කෝප් එකට කතා කරන්න කියලා. ඒ කෝප් එක ඒ වගේ වැරදි තීන්දුවක් ගත්තේ කියලා SI යුනිට් එක මහින්දානන්ද මෙතුමා ඉන්නකොට මේ වගේ තීන්දුව. ඒකට පස්සේ ස්පෝර්ට්ස් මිනිස්ට්‍රියෙන් ලියනවා ඇටර්නි ජෙනරල් ඩිපාර්ට්මන්ට් එකට. මේක අනුව අපිට තීන්දුව ගන්න පුළුවන් දෙකල. පස්සේ ඇටර්නි ජෙනරල් ඩිපාර්ට්මන්ට් දැන් ඉන්න ඇටර්නි ජෙනරල් තමයි. එතකොට සොලිසිටර් ජෙනරල් එයා කියනවා මෙයාට කිසිම තීන්දුව ගන්න SI යුනිට්ගේ මේ යුනිට්ගේ ඉන්වෙස්ටිගේ ස්පෝර්ට්ස් යුනිට්ගේ ඉන්වෙස්ටිගේෂන් අනුව කියලා. එතකොට ස්පෝර්ට්ස් යුනිට්ගේ තන්ද කත්තගෙන මම මෙතන කතා කරන්න බෑ. මම කරන්නේ ඉදිරියෙන් මට මැච් එකක් ගහනවා නම් මම මැච් එක සෙල්ලම් කරලා කොහොමද දිනන්නේ කියලා මම බලන්නේ. හරිද? මට වැඩක් නැහැ. අනිත් එකනේ රෙඩ් කාඩ් පෙන්නනවද, ජෙලෝ කාඩ් පෙන්නනවද කියලා. නමුත් ඒතුමා දන්නවා ඒතුමාගේ රෙඩ් කාඩ් කියලා. හරිද? දැනන්න නිසා තමයි මම එක කැන්ඩිඩේට් දැම්මේ. එයා හතරක් දැම්මනේ. ඕගොල්ලන් බලන්න හතරක් හිටියන්නේ ප්‍රෙසිඩන්ට්ගේ ලිස්ට් එකේ. අයි හතරක් දැම්මේ. අනිත් එක ගැසට් එකක් ගහනවා නම් 70 ඊයස්ට වැඩියෙන් යන්න බෑ කියලා. ඒතර 70 ඊයස්ට වැඩියෙන් කොහොමද එයා දැම්මේ? ඒතර ඒ වගේ දේවල් තියෙනවා. මම හිතන්නේ දැන් එයා ගැන කතා කරන්න මට ඇත්තට පුදුම ආපු මාස පහත් එක මට ඇත්තට වෙලාවක් නැහැ ඒතුමා ගැන කතා කරන්න. මට තියෙන්නේ වැඩේ බාරගන්න. බොහොම සුදී ඕගොල්ලෝ ඔක්කොමට මට සම්පූර්ණ සහාය දුන්නට.